සුබ දවසක් වේවා ආදරම් මේ තාත්ති පුතේදුවේ. ඔබ කෝච්චියේ ගිහිල්ලා තියෙනවද? ඔබ කෝච්චියේ ගිහිල්ලා තියෙනවා නම් ඔබ කෝච්චිය එන වෙලාව එක්කෝ කලින් දැනගන්නවා, නැත්නම් ස්ටේෂන් එකට ගියාට පස්සේ දැනගන්නවා. ඔබ යනකොට සමහර කෝච්චියක් නැහැ. හැබැයි ඔබ විශ්වාස කරනවා තව විනාඩි 10කින් කෝච්චියක් එනවා, ඒ කෝච්චිය ඔබට නැගලා යන්න පුළුවන් කියලා. එදෝ රත්නම් මේ තාත්තේ පුතේ දුවේ, දැන් කෝච්චියක් එනවයි කියන විශ්වාසයක් ඔබ ළඟ තියෙන නිසා තමයි ටිකට් එකක් අරගෙන පාස්සයක් අතේ තියාගෙන මේ මොහොතේ ඔබ රැඳිලා ඉන්නේ. ඔබට කෝච්චියක් එනවයි කියන විශ්වාසය නැත්නම් ඔබ කවදාවත් ඉන්න යන එකක් නෑ එතන. එහෙනස දැන් ඔබට විශ්වාසයි කෝච්චිය එනවයි කියලා. හැබැයි ඔබේ ජීවිතය තුළ සාර්ථකත්වය, ඔබේ ජීවිතය තුළ සතුට, ඔබේ ජීවිතය ඇතුළේ වරප්‍රසාද කියන දේ එනවයි කියන එකට විශ්වාසයක් නැහැ. ඒ නිසා මේ මොහොතේදී ඔබ ඇවිල්ලා ස්ටේෂන් එකේදී ලකලෑස්සි වෙලා ඉන්නවා වගේ ඔබේ වරප්‍රසාද ඔබ කෙරේ එනකොට ඔබ ලෑස්සි වෙලා ඉන්නට ඕනේ ඒකට නගින්න. ගොඩක් අය ලෑස්සි නැහැ. වරප්‍රසාද තියෙනවා, දීමනාවන් තියෙනවා, අවස්ථාවන් තියෙනවා. නමුත් ඔබ එතනට ඇතුල් වෙන්න මේ මොහොතේදී ඔබ ලෑස්ති නැහැ. ඔබට අවශ්‍ය කරන ටිකට් එක ඔබ අරගෙන නැහැ. ඔබ ළඟ ඒ පාස් එක නැහැ. ඔබ ස්ටේෂන් එකට ඇවිල්ලා නැහැ. ඒ නිසා එන්නේ නැතුව ඔබ කියනවා, අපිට ඉතින් ওই කෝච්චි වල නැගලා යන්න පුළුවන් කමක් නැහැනේ. මට කවදාද ওই වාසනාව ළඟා වෙන්නේ? මට කවදාද මේ වරප්‍රසාද හම්බ වෙන්නට යන්නේ? මේ විදියට මැසිවිලි කියේ ඉන්නව මිසක වාසනාව එන තැනට ගිහිල්ලා ඉන්නේ නැහැ. මට අද වගේ මතකයි, පාප් වහන්සේ ලංකාවට ආපු වෙලාවේදී අම්මේ තාත්තේ පුතේ දුවේ මං ආස කරා මගේ ජපමාලය මේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙනුත් ආශිර්වාදයක් ලබා ගන්නට ඕනේ කියලා. එහෙනස මං සප්ප්‍රසාද වහන්සේ ගෝල්ෆේස් එකේ දා දෙන වෙලාවේ මං මේක සිහිනේ මැව්වා. ජේසුට කිව්වා, දේව අම්මට කිව්වා, මට පාප් වහන්සේගේ ඒ අතින් මගේ මේ ජපමාලයේ ස්පර්ශ වෙන්නට මාර්ගය සලස්සලා දෙන්න කියලා. එතන මාර්ගය සලස්සලා දෙන්න කියලා අම්මේ තාත්තේ පුතේ දුවේ මගේ පාඩුවේ මං හිටියේ නැහැ. මං බැලුවා පාප් වහන්සේ ස්ටේජ් එකෙන් බැහැලා එනකොට, එදා ගෝල්ෆේස් එකේ කොහේ පාරෙන් ඒවිද? එතකොට එන පාරේ තමයි මම ගිහිල්ලා නතර වෙලා හිටියේ. ඒස එන පාරේ නතර වෙලා හිටියා විතරක් නෙමෙයි, ජපමාලේ අතට අරගෙන එය මෙහෙම දීගෙන හිටියා, පෙන්නගෙන හිටියා ආශිර්වාදයක් ඉල්ලගන්න. ඒස පාප් වහන්සේ එදා දවසේදී ඒ පාරෙන් එනකොට මා ළඟටම ඇවිල්ලා ඒ ජපමාලේ ආශිර්වාද කළා. එතකොට අම්මේ තාත්තේ පුතේ දුවේ ඔබට කියන්නට පුළුවන් මේ මොහොතේදී නේ, ඒක ඉතින් ෆාදගේ චාන්ස් එක, ෆාදගේ ලක් එක. ෆාදගේට ලක් එකක්, චාන්ස් එකක් ඇති. නමුත් මං උත්සාහ නොකරා නම්, මම එතනට ගියේ නැත්නම්, එතන අත දික් කරලා තියාගෙන හිටියේ නැත්නම්, පාප් වහන්සේ සාමාන්‍ය විදියට ආශිර්වාද කර කර උන්වහන්සේ ආවි. ඒකට අවශ්‍ය කරන තැන මම ඉන්නත් ඕනේ, අවශ්‍ය විදියට ඒක ප්‍රකාශනය කරන්නත් ඕනේ, ඉදිරිපත් කරන්නත් ඕනේ, ආශිර්වාදයක් අයිති කරගන්න පුළුවන්කමක් තියෙන්නත් ඕනේ. ඒ නිසා බොරුවට සමාජයට බයින්න එපා. දෙවියන් වහන්සේට බයින්න එපා. නේ, ඔබට සැලකුවේ නෑ, ඔබව බලාගත්තේ නෑ කියලා. අවස්ථාවන් ඔබව හොයාගෙන එන්න ඉස්සර ඔබ අවස්ථාවන් තියෙන තැන හොයාගෙන යන්න. ඔබට පුළුවන් කොහොමද දේවල් කරන්න, එතනට ඔබ ප්‍රවිෂ්ටයක් ගන්න. ප්‍රවිෂ්ටයක් ගන්නවා විතරක් නෙමෙයි, ඔබ ප්‍රායෝගික ඔබේ අතින් කරන්න ඕන දේ කරලා බලන්න. අර ආශිර්වාද එනකොට, වරප්‍රසාද එනකොට, දීමනාවන් එනකොට, අර ඔබගේ ලැකලැස්සිය දෙවෙන් වහන්සේ දෙගුණ තෙගුණයක්ද, සිය ගුණයක්ද ආශිර්වාද කරනවාමයි. එන්සයි රත්න මිතාති පුතේ දුවේ
ස්වාමීන් වහන්සේ හැම වෙලාවෙම කිව්වේ ඔබ අවදියෙන් ඉන්න. එහෙනම් ඔබ අවදි වෙලා හිටියොත් ඔබේ ජීවිතේ කවදාක්වත් පරාජිත ජීවිතයක් වෙන්නේ නැහැ. අවදියෙන් ඉන්න, ස්ටේෂන් එකට යනවා වගේ වරප්‍රසාද හම්බෙන තැනට ගිහිල්ලා ඉන්න ස්වාමීන් වහන්සේ ඔබ බලාගෙන ඉවි. Chesapeake.